අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාව තවත් වාර්තාවක් අභියස ආහාර උද්දමන යටින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට ඉතියෝපියාව නවවන තැන ශ්‍රී ලාංකිකයින්ගෙන් 60% එක් ආහාර වේලක් මගහරිනවා අමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් කියයි අන්තරේ වසන්ත ඇතුළු තිදෙන තංගල රැඳවුම් මැදස්ථානයේට සැකකරුවන් බැලීමට ළඟම ඥාතීන්ට අවස්ථාව ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරයේ කලඹයි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යත් කනස්සල්ලෙන් භූමි තෙල් ඉල්ලා ප්‍රදේශ රසක දීවරින් විරෝධතාවේ ජල කන්නේ වී අස්සනු නෙලන ගොවීන්ට වහාම ඉන්ධන ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස් පාලනයකින් තොරව කොවිඩ් යලිත් සමාජයේ උපුල් රෝහණ කියයි කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලමේ BA5 කොවිඩ් ප්‍රභේදයේ වැඩි වර්ධනයක් ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි පුටින්ගේ මිතුරු උපදේශකගේ දියණියගේ ඝාතනයට යුක්‍රේන බුද්ධ්‍යංශ කාන්තාවකට රුසියාවෙන් චෝදනා සියලුම මහජන රැස්වීම් දින 3කට තහනම් හෙට සිට යුක්‍රේනයේ නගර රැසකට ඇඳිර නීතිය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාව ඉත අනතුරුදායක වාර්තාවක් අභියසට පැමිණෙමින් තිබෙනවා ඒ බරපතල ලෙස උද්දමනය ඉහළ යාමත් සමගයි පසුගිය මාස වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්දමනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව ලංකාව දැන් සිටින්නේ ලොව ඉහළම ආහාර උද්දමනය අතින් පස්වන ස්ථානයේයි මේ අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් එක් ආහාර වේලක් මගහරින බව අමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකීන් දස දෙනෙකු ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා ආහාර උද්දමනයේ අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා ලෝක බැංකුව මෙය වාර්තා කර තිබුණා ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ඉහළ ආහාර උද්දමනයක් ඇති පළමු රට ලෙබනනයයි දෙවන ස්ථානයේ සිම්බාබ්වේ පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ වෙනිසුවෙලාවයි හතරවන ස්ථානයේ පසුවන්නේ තුර්කියයි දැඩි ආහාර අරුබුදයක් තිබුණු ඉතියෝපියාව මෙවන විට පසුවන්නේ නවවන ස්ථානයයි ඇත්තටම දැන් අපේ රටේ භාණ්ඩවල සහ සේවාවන්හි මිල අහස උසට ගිහින් අත්‍යවශ්‍ය සෑම භාණ්ඩයකම මිල හරි ඉහළයි දිනෙන් දින මිල ගණන් ඉහළ යනවා මේක අපේ රටේ පුංචි මිනිසයාට දරා ගන්න හරිම අමාරුයි ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ පෙර නොවු විරු ආර්ථික අර්බුදයකට දැඩි කනස්සල්ලට පත්වන බව අමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් දස දිනක ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණා අමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන් සහ පරිපාලක සමන්තා පව වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ එම ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුල ආහාර ඉන්ධන සහ ඖෂධ හිඟය උග්‍රව පවතින බවයි ගණනය කිරීම වලට අනුව ශ්‍රී ලාංකිකයින්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යතා සපුරා ගන්නට එක් ආහාර වේලක් මගහරින බවත් ඔවුන් මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ නිවාස 10කින් 3ක් එක් වේලකට පසුව මීළඟ ආහාර වේල ලබා ගන්නේ කෙසේද යන ගැටලුවට මුහුණ දෙමින් නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැටලුව විසඳීමට වහා පියවර ගන්නා ලෙසත් එක්සත් ජනපද නියෝජිත ආයතනයෙන් මොවුන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා මේ අතර ජූලි මාසයේ මෙරට ජාතික උද්දමනය 66.7%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා එහිදී ආහාර උද්දමනයේ අගය වාර්තා වී ඇත්තේ 82.5%ක් ලෙසයි වාර්ෂික උද්දමනය මෙලෙස ඉහළ යාමට ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු වී තිබෙනවා මේ අතර ශ්‍රී ලංකාව ලොව ආහාර උද්දමනයෙන් පස්වන ස්ථානයට පත්වීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේබී ගුණරත්න දැක්වේ මෙවන් මේක ඉතාමත්ම කනගාටුදායක බලපතල පෙන්නු කිරීමක් අපි මේ තැනට අද වැටලා තියෙන දීර්ඝ කාලයක් තිස්සේම අපි බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම නොමිලේ ලබාගෙන වගා කිරීම සහ කටයුතු කිරීම පිළිබඳව දීර්ඝ කාලයක් අපේ රටේ නොමිලේ සහන ලබා දුන්න අනිකුත් සියලුම දේවල් වලට සහන ලබා දුන්න නමුත් රටක තිබිය යුත්තේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට සහ ගමනාගමනයට පමණක් මේ සහන ලබා දීම අනිත් ඒවා සියල්ලටම මුදලක් අය කර කටයුතු කළ යුතු වෙනවා එසේ නොවුනොත් මේ රටක් පාලනය කරගැනීමේ හැකියාව නැති වෙනවා නිෂ්පාදනය නැති වෙලා යනවා හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා මේ ලංකාව හොඳින්ම ස්වයංපෝෂිත කරගන්න පුළුවන් ස්වයංපෝෂිත වෙච්ච රටක් හරි නායකත්වයක් ලබා දෙන්න ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර සාකච්ඡා හෙට සිට ආරම්භ වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා
महाबैंक अधिपति आचार्य नंदलाल वीरसिंह पसुगिय दा प्रकाश कले हेट सिट लबन 31 वनदा दक्वा अदाल साकच्छा पवत्वनु एति बवयि මේ අතර මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට හැකි වනු ඇති බව මහා බැංකුව අධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා. ඒ බ්ලූම්බර්ග් මාධ්‍ය නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මේ සතිය තුලදී මෙරටට පැමිණීමට නියමිත බවට මහා බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. මෙරට නිලධාරීන් සමග එලෙස පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. එෙහිදී ඔහු පවසා ඇත්තේ මේ වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම ලබා ගත හැකි වනු ඇති බවයි. ඉදිරි වසර 3-4 සඳහා සමස්ත සාර්වාර්ථික ප්‍රතිපත්ති රාමුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවද මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පවසා තිබෙනවා. ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වීමට සාකච්ඡා පැවැත්වෙන ආකාරය අනුව ණය මුදල ලබා ගැනීම තීරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ශ්‍රී ලංකා රාජ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂා කරන බවයි මහා බැංකුව අධිපතිවරයා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පවසා තිබෙන්නේ. අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තංගල්ල රඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන් බැලීමට අවසර හිමිවන බවයි ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ටාසය දන්වා ඇත්තේ. මේ අතර ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරයේ පාර්ශව කිහිපයක් හෙලා දැක තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට ඊයේ නියෝග කෙරුණා. ඒ අනුව ඔවුන් තංගල්ල රඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමටයි කටයුතු කර ඇත්තේ. ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය නීතිඥ නුවන් බෝපගේට ලිපියක් මගින් මේ බව දන්වා සිටියා. අදාළ ලිපියේ සඳහන් වන්නේ වසන්ත මුදලිගේ ඇතුළු පිරිසගේ ළඟම ඥාතීන්ට ඔවුන් බැලීම සඳහා අවස්ථාව හිමිවන බවයි. ඒ සඳහා සැකකරුවන්ගේ ළඟම ඥාතීන් බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සනාථ කළ යුතුයි. සඳුදා සිට සිකුරාදා තෙක් උදෑසන 9 සිට පස්වරු 4 දක්වා සැකකරුවන් බැලීමට අවස්ථාව හිමිවනවා. මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ ඒ අනුව එම පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් ගැළපෙන්නේ නැති බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ. පවතින තත්ත්වයේ යටතේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම වළක්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ෆිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් ප්‍රකාශ කළා. ඒ අනුව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙසයි ඇය රජෙන් ඉල්ලා සිටින්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව දැඩි කනස්සල්ල පළ කරන බවයි යුරෝපා සංගම් ශ්‍රී ලංකා කාර්යාලයේද නිවේදනය කළේ. එසේම විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම හා ත්‍රස්තවාදී නීති යටතේ ඔවුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා. මේ වන විට රටේ තත්ත්වය කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වමින් පවතිනවා. ඒ අනුව ආපස්සට නොව ඉදිරිය බැලිය යුතු කාලය එළඹ ඇති බවයි ඔහු ට්විටර් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කළේ. වැරදි කිරීමට සමාව දීම මනුෂ්‍යත්වයේ බවද ඔහු ඉන් පෙන්වා දෙනවා. යුග පෙරලියකට දායක වූ තරුණයින්ට එරෙහිව ආණ්ඩුව මර්ධනය අතට ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව ඔවුන් දඩයම් කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් අද සිදුවලා තිබෙන්නේ මොකක්ද? ඒ මහා දැවැන්ත ජන අරගලය මහජන විප්ලවයේ දියත් කරපු ඒ තරුණ පරපුර වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දඩයමට ලක් කරලා තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන තරුණයින් දඩයම් කරන යුගයේ මේ රජය නිර්මාණය කරලා තිබෙනවා. මේ මොහොත වෙන විට වසන්ත මුදලිගේ ප්‍රධාන කිහිප දෙනෙකුට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳුම් නියෝග නිකුත් කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. අද අපේ රටේ තාරුණ්‍ය හරියට LTT ගානට ලක් කළ හමාරයි මේ රජය. මේ රජයට අපි කියන්න කැමති වහාම රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඉවත් වෙන්න. වහාම රාජ්‍ය හිංසනයෙන් ඉවත් වෙන්න. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ රටේ තාරුණ්‍ය දඩයම් කිරීම වහාම නතර කරන්න. එසේ නොකළහොත් අපට සිදුවෙනවා මේ රටේ සමස්ත තාරුණ්‍යත් සමග
महापारट बहला मेरटे तारुण्ये ऐतिय वेनुवेन देवंत अरगलेकट प्रवेश वन अरगल खरुवान अत्तडंगुट गेनीम ऐतुलु रटे वात्मन तत्त्वे संबंधयेन नसुनु कथा देन අපේ ප්‍රධාන කාර්යය තමයි ඊ අරගල සමයේදී ත්‍රිණිකායික මහා නායක මහින්පාණන් වහන්සේලා හමු වෙලා උන්වහන්සේලා යංගිසි යෝජනා මාලාවක් පැවති රජයට ඉදිරිපත් කළා. ඊයනවා බලාපොරොත්තු වෙනවා මේ ගේන දුර්දාන්ත පාලන පනත් ඒව සියල්ලම වහාම ඉවත් කරගන්න හැටියට. ගෝල් පේස් එකට කිලින එක නෙමෙයි ඔළුව තියෙන පාලකෙක් කරන්න තිබ්බේ. විවිධ අයත් එක්ක යාට සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඒතකොට සමාජය උනත් පිළිගන්නවා මේ මිනිහා ආපු ගමන් ඒගොල්ලොත් එක්ක කතා කරන්න පටන් ගත්තා. මිලියන ගණන් ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා අරගල කරපු ක්‍රියාකාරීකම් අත්අඩංගුවට ගන්න ගමන් සමාජ ස්ථාවරත්වයක් හදන්න පුළුවන් මේ වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පිරිස් සතනවර අරගෙන ඔවුන් දින 90ක් තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපතිරේ අස්සම් කළ තිබෙනවා ජනතාව නොමරා මරමින් ජනතාවගෙන් පිළිගන්න තත්ත්වයකට අද රටේ පාලකයෝ පත්ලා තිබෙනවා අපි එකක් කියනවා රනිල් හදන්නේ අරගල කරන නායකත්වය දෙන ජනතාවට නායකත්වය දෙන නායකයින් මර්ධනය කරලා ජනතාවගෙන් පිළිගන්න නම් ජනතාව ගනුදෙනුව බේරගන්නේ ගෝඨාභයත් එක බේරගත්ත විදියටත් නෙමෙයි කියන එක අපි අවධාරණය කරන්න මේ අරගල කරුවන් මේ ශිෂ්‍යයන් ත්‍රස්තවාදීන් විදියට සලකන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව පැහැදිලි කරනවා මේ අරගල කරුවන් තමයි රාජපක්ෂ පොට්ටු ත්‍රස්තවාදයෙන් රට ගලව ගන්න අරගල කරේ පාටලි චම්පික රණව කැමැතිතුමා අතෙන් අත්තට පයින් කුරුල්ලෙක් වගේනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුලින්ම කිව්වා දොන් ජුවන් ධර්මපාල කියලා ඊට පස්සේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙනුත් පැනලා ඉන්නේ එතුමයි මේ රටෙන් මේ ජනතාවගෙන් ජාතියෙන් සමාව ගත යුත්තේ එතුමා හදපු ආණ්ඩුවෙන් තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ भूमि तेल मिल इतिहास इहलम अगेकिन बेडिकिरीमट रचय पसुगियदा कटेतु कला मे समगम अदवन विट मत्स्य मिलगनंद विशाल लिस इहलयामीन पवतिनवा दिवनीन चोदना करन्ने इहलगिय भूमि तेल मिल हमुवे थमंट सिय रक्याव सिदु किरीमट नुहैकी बवाई इट विरोधे पलकरमीन अदत प्रदेशु की हिपेक विरोधतावयान संविधाने करते बुना පෙරේදා මැදම රාත්‍රියේ සිට භූමි තෙල් මිල ඉහළ දැමුවා ඒ රුපියල් 253ක මුදලකින් මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා ඒ අතර ප්‍රධාන වශයෙන් දීවර කටයුතු වල නිරතවන්නන් තම ජීවනෝපාය කර ගැනීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව සිටිනවා භූමි තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අද විරෝධතා සංවිධානය කර තිබුණා මේ අතර භූමි තෙල් මිල ඉහළ දැමීම ගැන සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයට අනුබද්ධ සුළුපන්න ධීවර කාර්මිකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම් කරු රුවන් සෙනරත් මෙලෙස අදහස් පළ කළා ධීවර දේශී රැකියාවට යන්නේ අත්හදියක් කරන්නේ භූමි තෙල් වලින් එතකොට මේ පස් වෙනස ඇත්තරම් පෞගේ කාල සීමා විශේෂ මාස තුනක් විතර ධීවරයෝ රැකියාව ගියතු ශේෂ්ඨයට මැදිහත් නැතුව ගොඩ හිටියේ කිරිදරය මධ්‍යම රාජ්‍යයේ අපෝසරයක් මේ ආණ්ඩුව මේ වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුව එක විට රුපියල් 340 දක්වා මේ භූමි තෙල් මිල වැඩි කරේ. ඒක පැත්තකින් තෙල් නැහැ අනිත් පැත්තෙන් මේ තෙල් මිල උගලන්න බෑ. සාමාන්‍ය තෙල් 40ක් 5 40ක් විතර ඕන මේ යාත්‍රාව දියත් කරන්න. ඉතින් මේ වගේ මිලකට තෙල් ගහගෙන ගිහිල්ලා ලැබෙන ආදායම මොකද්ද? ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ දැන් තියෙනවා. යලකන්නේ වී අස්සනු නෙලීම සඳහා ගොවීන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත් කිරීමට ඊයේ දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව මේ වන විටත් රට කජු වලින් ස්වයංපෝෂිත බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ ශ්‍රී ලංකා ජම්බෝ නම් රට කජු ප්‍රභේදයේ අස්සනු නෙලීමේ වැඩසටහනට එක් වෙමින් මෙවර යලකන්නේ වී අසනු නෙලන ප්‍රදේශවල ගොවීන්ට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා එසේ උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. එහිදී අදාළ ප්‍රදේශවලට ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයේ හමුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා. එම ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේවන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වී අසනු නෙලීම ආරම්භ කර තිබෙනවා. නමුත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් රොටවැව හතරස්කොටුව ප්‍රදේශයේ ගොවින් වී අසනු නෙලීමේදී දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ ගොයම් කපන යන්ත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි ක්‍රමවේදය
ප්‍රභේදයක් නොමැති වීමෙන් ඩීසල් නැ මිනිස්සුන්ට රුපියල් 850 ගානේ තැන් තැන් වල හොයලා ගෙනල්ලා තමයි යන්තම් මේ ගොවිතැන් ටික අස්බස් කරගන්නේ මේ කිසි කෙනෙකුට ඩීසල් ටිකක් නැ විකල්පයක් අපිට හදලා දෙනවා නම් බොහොම සතුටුයි අපි කියන්නේ අපේ රජේ වැඩි මිලට අරගෙන කපන්න අල්ලුව තව 5000ක් වැඩි කරලා 30000ක් ඉල්ලනවා හාන්ද 25000යි යූරියා මිටියට 40000යි අර සීම බලගෙන අපේ කියන්නේ කි තමයි නිකම්ම යන්න වෙන්නේ කිදද කොහෙන් හරි තෙල් ටිකක් හොයාගෙන තමයි කපන්න ඕනේ කිසිම මේ වැඩ පිළිවෙලක් නැහැනේ මේ වඩ මිද්දනිය තෝරකොළයාය රජේ බීජ ගොවිපලේ ශ්‍රී ලංකා ජම්බෝ නම් රටකජු ප්‍රභේදයේ රටකජු අස්වැන්න නෙලීමේ වැඩසටහනක් අද පැවැත්ුණා. එම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විටත් රටකජු වලින් ස්වයංපෝෂිත බවයි. කොළඹ ගම්පහ කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල වැඩිපුර ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් BA5 උපප්‍රභේදය බව ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා. සාම්පල 67ක් යොදා ගනිමිනුයි මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ. ඉන් 60 දෙනෙකුම BA5 කොවිඩ් උපප්‍රභේදයටයි අයත්ව ඇත්තේ. මෙරට දෛනික කොවිඩ් රෝගීන් හා මරණ යලිත් ඉහළ යමින් වාර්තා වෙනවා. BA5 ඔමික්‍රෝන් කොවිඩ් උපප්‍රභේදයේ ව්‍යාප්තියත් සමගයි. මේ වන විට කොළඹ ගම්පහ කුරුණෑගල පුත්තලම ප්‍රදේශයන්හි වැඩිපුරම ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් BA5 උප කොවිඩ් ප්‍රභේදයේ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා. අදාළ ප්‍රදේශවලින් ලබාගත් සාම්පල 67ක් යොදා ගනිමිනුයි මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ. ඒ අනුව ඉන් සාම්පල 60ක්ම BA5 කොවිඩ් උපප්‍රභේදයට අයත් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හැමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස සෞඛ්‍යංශ ඉල්ලා සිටිනවා. මේ අතර කිසිදු පාලනයකින් තොරව කොවිඩ් වෛරසය යලිත් සමාජය තුළ පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා. සාමාන්‍ය උණ ලෙස හඳුන්වන බොහෝ ගම් ප්‍රදේශවල පවතින උණ රෝගීන් කොවිඩ් 19 රෝගීන් බවට තහවුරු වෙනවා. කෙසේ වෙතත් මේ කොවිඩ් 19 රෝගය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ නොසලකා හරිමින් ඉන්නවා. ඒ වගේම කිසිදු පාලනයකින් තොරව පාලන ක්‍රමවේද භාවිතාවකින් තොරව කොවිඩ් 19 රෝගයට අවශ්‍ය පරිදි බිම් මට්ටමේ පැතිරෙමින් තියෙනවා. විශේෂයෙන් එන්නත්කරණයට ලක්වීම සහ ඒ වගේම කොවිඩ් 19 වැළඳීම නිසා ලබාගත් ප්‍රතිශක්තිය නිසා යම් තරමක් දුරට පාලනය වෙමින් පැවතුනත් මේ ඉතාම ව්‍යසනකාරී තැනකට ඕනෑම මොහොතක තල්ලු වෙන්න පුළුවන්. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. පිටිගල සිත්තරකුට ප්‍රදේශයේ ඇති වූ ආරවුලකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආරවුල දුරට ගියාම නිසා පියා සිදු කළ පහර දීමෙන් බරපතල තුවාල ලැබූ පුතා මෙලෙස මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පිටිගල පොලිසිය මගින් සිදු කරනු ලබනවා. මඩකලපුව සිට කොළඹ බලා ධාවනී වූ බාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටි වනාලියකු මියගොස් තිබෙනවා. ඒ මින්නේරිය 147 වැනි දුම්රිය සැතපුම අසලදී ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීමෙන් එම අලියා මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ. හපුගස්තැන්න වතු යායේ වතුකම්කරු පවුල් 3000ක් සඳහා සායනයක් පවත්වා තිබෙනවා. ඒ හපුගස්තැන්න ප්‍රාදේශීය රුහලේදී උදවුම් තරංගල් පදනම මකින් මෙම සායනය සඳහා අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා. ගලින් බිඳුරු වැව රණවක වැව ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. හේනෙහි වැඩ අවසන් කර නිවසට පැමිණෙන අතරතුරදී එම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. දිවයිනපුරා අපරාධ රැසකට සම්බන්ධ හාල් සමීර නොහොත් ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් නැමැත්තා අත්තරන්කොඩගෙන තිබෙනවා. ඒ මිනුමංගුඩ කෙසෙල් කොටුව ප්‍රදේශයේ නිවසක සිටියේදී අත්තරන්කොඩගත් අවස්ථාවේ ඔහු සතුව තිබී විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි තියුණු ආයුධ සහ ජීව උණ්ඩ රසක් සොයාගෙන තිබෙනවා. යතුරුපැදි ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. ඔහු චාටර් බට්ටාන් නැමැති අන්වර්ත නාමයෙන් පෙනී සිටි අයෙකු බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඔහු අලුත්ගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක සිදු කරනු ලැබූ සොරකම්කට අදාළ CCTV දර්ශනයන්ද හමු වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.